චිකිලි පැටවාද බිත්තරයද. එංගලන්තයට ගිය පළමු ගමනේදී බෞද්ධ සමාගම් රාශියක් අමතා අචාන්චා හිමි කතා කළසේක. එක් සංඝයා දේශනයකින් පසු බෞද්ධ අභිධර්මය පිළිබඳව මනෝවිද්‍යා ග්‍රන්ථවල දැක්වෙන විඥාණය සම්බන්ධ 89 ආකාරයේ බෙදීම් වලට අනුව මනස සම්බන්ධ සියලු කොටස් හැදෑරීම සඳහා වර්ෂ ගණනාවක් ගත කළ එක්තරා වැදගත් කාන්තාවකගෙන් උන්වහන්සේට ප්‍රශ්නයක් යොමු විය. ඒ තමාගේ අධ්‍යයනය තවදුරටත් කරගෙන යාම සඳහා මේ මනෝවිද්‍යා ක්‍රමයේ සමහර දුෂ්කර පැති තමාට විස්තර කර දෙන ලෙසය. ධර්මය අපට සියල්ල අත්හැර යන ලෙස උගන්වා දෙයි. නමුත් ස්වභාවයක් වශයෙන් මුලදී අපි ධර්මයේ ප්‍රතිපත්ති තදින් ග්‍රහණය කරගනිමු. මේ ප්‍රතිපත්තිගෙන ප්‍රඥාවන්ත පුද්ගලයා ඒවා ජීවිතයේ හරය සොයා ගැනීම සඳහා මෙවලම් වශයෙන් උපයෝගී කරගනී. ඇගේ මනස තුළින් පුහුණුවක් ලබනවාට වඩා ඇය බුද්ධිගෝචර පරමාර්ථ තුළ හිර වී සිටින බව වටහාගත් අචාන්චා හිමියෝ ඇයට තරමක් ඍජු පිළිතුරක් දුන්හ. මහත්මියනි, ඔබ නම් හරියටම ගෙවත්තේ කිකිලියන් ඇති කරන්නියක් වැනිය. ගෙවත්ත වටේ යමින් ඔබ බිත්තර වෙනුවට කිකිලි වර්චස් අහුලන්නීය යනුවෙන් ඇයට පැවසූහ.